තියෙම අදවන වෙට කඩන් වැටිලා තියෙන්නේ. බෙහෙත් ටික ගෙන්නන්න බැරුව. බෙහෙත් නැතුව මියදෙන රටක් බවට පත් කරපු මේ පාදඩ දේශපාලන ප්‍රභූ පන්තියට රෙහිව අරගල කරපු එකද ත්‍රස්තවාදී කියන්නේ. මේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ බඩගින්නට රෙහිව මේ පෝලිං වල මැරෙන පෝලිං වල තෙල් ටික ගහගන්න බැරුව රස්සාවට යන්න බැරුව පාසල් ටික අරගන්න බැරුව මුළු රටම කඩන් වැටිලා මිනිස්සු හාමතේ වැටිලා ඉන්න මේ ජාතිය වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කරපු එකද ත්‍රස්තවාදී කියන්නේ. ඒකද ත්‍රස්තවාදී කියන්නේ. එතකොට මේ රට බංකොලොත් කරපු උන් මොක්කුන්ද? මේ රටේ මිනිස්සුන්ට තුන් වේල නැති කරලා හාමතේ මැරෙන ජාතියක් බවට පත් කරපු උන්. ලෙඩට බෙහෙතක් නැතුව පැරසිටමෝල් පෙත්තක් නැතුව ඇම්පිසිලින් පෙත්තක් නැති රෝහල් ඇති කළා. සත්කම් නතර කරලා දාලා මුළු රෝහල් පද්ධතිය කඩා දාලා මිනිස්සු මරණයට ඇද දමලා තිබෙන මේ දේශපාලන පැලැන්තිය දේශප්‍රේමින්ද? උන්ටද දේශප්‍රේමින් කියන්නේ? මොක්කුන්ද? මේ අරගල කරුවන් තමයි ත්‍රස්තවාදී. රාජපක්ෂ පොටු ත්‍රස්තවාදයෙන් රට ගලව ගන්න අරගල කරේ. මේ ත්‍රස්තවාදී යුන්ටාවට මේ රාජපක්ෂ පොහොට්ට යුන්ටාවට රෙහිව උන් මංකොල්ල කරන ලේ උරාබුණ රට බංකොලොත් කරපු මේ පාදඩ කල්ලියට රෙහිව අරගල කරේ මේ අරගල කරුවන් මේ ශිෂ්‍යයන් මේ තරුණයන් මේ වෘත්තීය සමිති. ඒ නිසා අපි කියන්නේ පොලිස්පතිටයි වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ට යුන්ටාවට කියන්නේ තමුසෙලා හිතනවා නම් මේ ජනතාව වෙනුවෙන් අරගල කරපු එම් ත්‍රස්තවාදීන් කියලා. ඓස මේ රටේ කෝටි දෙකම ත්‍රස්තවාදීන්. ගහපල්ලා තව හිරගෙවල්. හදපල්ලා තව හිරගෙවල්. ඔය නෙළුම් පොකුණ තිරගයක් කරහම් පුළුවන් නම්. මදි නෙළුම් පොකුණුත්. අදපන් අලුතෙන් හිරගෙවල්. මේ කෝටි දෙකම ත්‍රස්තවාදීන් බලව්. බලා කියනවා නම් මේ අරගලය කරපු එවුන් ජනතාව රැකගන්න සටන් කරපු එවුන් ජනතාවගේ බඩගින්නට එරෙහිව සටන් කරපු එවුන් මේ තෙල් පෝලිං වල මැරෙන මිනිස්සු වෙනුවෙන් සටන් කරපු එවුන් බෙහෙත් ටික ලබා ගන්න සටන් කරපු එවුන් මෙරට බංකොලොත් කරපු මේ කාලකණ්ණි දේශපාලන පැලැන්තියට රෙව සටන් කරපු එවුන් ත්‍රස්තවාදීන් නම් මේ කෝටි දෙකම ත්‍රස්තවාදීන් බලව් ලක්ෂ 20ක් ජූලි 9 ආවට පාරට බැස්සේ ලක්ෂ 20ක් වුණාට හදවතින් කෝටි දෙකම හිටියේ මේ අරගලේ. එසැයි කියන්නේ ගණින් අත්අඩංගුවට මේ හැම එකම අත්අඩංගුවට ගනි. මුළු රටම ගාල් කරපම් බලන්න හිරගෙවල් වල. ඒ හැම එකම ත්‍රස්තවාදීන් බලව්. හැම එකම ත්‍රස්තවාදීන්. රනිල් වික්‍රමසිංහට කියන්නේ. රනිල් වික්‍රමසිංහට කියන්නේ. තමුසේ ඇවිල්ලා. ආ කන්න දීපු දෙය. කන්න දීපු අත හපාගෙන જાතේ නරුම මිනිහෙක් කයිසේ. නරුම මිනිහෙක්. මේ පාරට බැහැලා. පාරට බැලලා රාජපක්ෂල වෙලවලා ගෝඨාභය රාජපක්ෂල පන්නල දාපු ඒ පන්නල දාපු ජනතාවට තමයි තමුසේ අස්සම් කරන්න යන්නේ. ඒ තරුණයන්ට විරුද්ධව තමයි රැඳවුන් නියෝග වලට තමුසේ අස්සම් කරන්න යන්නේ. ආ ආරක්ෂක ඇමති විදිහට තමුසේ නේද අස්සම් කරන්න ඕනේ? අස්සම් කරනවද? ව්‍යාහන්නේ තමුසේට නරුම මේ අරගලෙන් පිනපාදගත්ත වික්‍රමසිංහ කොළමගෙන් අහන්නේ තමුසෙට පුළුවන් ද අස්සම් කරන්න කොන්දක් කැලින් තියාගෙන අස්සම් කරන්න පුළුවන්ද? ඒ නිසා අපි කියන්නේ මේ කෝටි දෙකම ත්‍රස්තවාදීන් එහෙමනම් එකෙක්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න බැරුව ගියා. රාජපක්ෂ දේශපාලන පැලැති එකෙක් රඳවාගෙන ප්‍රශ්න කරන්න පුළුවන් වුණාද? අර සනත් නිශාන්තයා තාම කයිවාරු ගහන පුත්තලම් බూరుවා තාම කයිවාරු ගහනවා ඉඳගෙන හතර ඇවිල්ලා රඳවගෙන ප්‍රශ්න කරන්න පුළුවන් කියද මැයි 9 වෙනිදා පොලිසියත් එක්ක අර නියෝජ්‍ය පොලිස්පති ආපතයොත් එක්ක පාරට බැහැලා පෙරඩ් එකේ ඇවිල්ලා ඔළු පළල ත්‍රස්තවාදයේ පැතුරෙව්වේ අන්න ත්‍රස්තවාදී උන් තමයි ත්‍රස්තවාදයේ මුදාහැරි ප්‍රචණ්ඩත්වයේ මුදාහැරි ඒ ප්‍රචණ්ඩත්වයේ ත්‍රස්තවාදයේ මුදාහැරපු එක එක්ක රඳවගෙන ප්‍රශ්න කරන්න බැරි වුණා. උන්ට රඳවුන් නියෝග
අරගෙන ප්‍රශ්න කරාද? තමන්ගේ නිල නිවාසේදී අගමැතිගේ නිල නිවාසේදී උසිගන්වලා ඇව්වේ යමන් ගෝල්ෆේස් යමන් ගෝල්ෆේස් කියලා. මර්ධනය මුදා හරින මේක ප්‍රකෝප කරලා කුපිත කරවලා මෙන්නන්නතර බේබද්ද ඇව්වේ. ඒ මහින්ද රාජපක්ෂ රඳවගෙන ප්‍රශ්න කරාද? නාමල් රාජපක්ෂ සෙල්ෆි ගහලා මොලයක් දෙති නෝ මොලයක් සෙල්ෆි ගහලා ඇව්වා මේ මෙත් නන්නතර පාදඩයන් උන් අරඳවගෙන ප්‍රශ්න කරාද? මේ ජනතාව වෙනුවෙන් සටන් කරපේ උන් අයිසේ ප්‍රශ්න කරන්න යන්නේ මේ ජනතාව වෙනුවෙන් අරගල කරපේ උන්ව. ඒ නිසා මේ රටේ කෝටි දෙකම ත්‍රස්තවාදීන් තමුසලට අනුව කෝටි දෙකම ත්‍රස්ත ගණින් පුළුවන් නම් හිරගෙට ගාල් කරපන් අරගෙන හිරගෙට පුළුවන් නම්. ඒ වගේම අපි දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහ කියනවා අපූර්ව කතාවක්. රනිල් වික්‍රමසිංහ කියනවා මේ රාජ්‍ය නිලධාරීන්ට පිනට කන්න දෙන්න හැලු. රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න ඕනෙලු. ගෙවන වැටුපට සරිලන විදියට වැඩ කරන්න. ගෙවන වැටුපට හරියන විදියට ඵලදායිතාවයක් දෙන්න ඕනේ. නිකන් කකායි නිඩ දෙන්න හැලු. කල් මරන්න බෑලු. වැඩ බැරි නම් ගෙදර යන්නලු. අපිට hina යන්නේ මොන පැත්තෙන්ද hina යන්නේ කියලා හිතෙන්නේ. එතකොට දේශපාලනඥයෝ පැය 24ම රට වෙනුවෙන් වැඩ කරනවා නේද බොල? එතකොට දේශපාලනඥයෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ උ මේ පළාත් පාලන ආයතන දැන් ඒවයි කල්ලිකුත් වෙලා ඒවා දික් කර කර පඩිගෙව උන් ගෙයින් එළියට බහින්නෙත් නැහැ. උන් එතකොට පුදුමාකාර සේවයක් නේ බොල කරන්නේ. ඈ මාර සේවයක් කරන්නේ නේ. උන් පැය 24ම වැඩ කරනවා නේ. ඒ නිසා මෙච්චර අමාරුවෙන් ඉද්දි මේ බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරි රටේ ආරෝග්‍ය මේ රෝහල් වැහෙන්න යන රටේ තව තව උන්ට දීමනා දෙනවා. ඉන්දන දීමනා ලක්ෂ දෙක කරනවා. කෝටි 4000ක් වියදම් කරන්න එනවා මාසෙකට. ඒ උන් කරන මහා ලොකු වැඩේට වෙන්නේ නැති. උන් ලොකු වැඩක් කරනවා නේ. දැන් කවුද බල නිකන් කන්නේ? කවුද පිනට කන්නේ? දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ උන් පිනට නෙමෙයිද කන්නේ? දවසකට උන්ගේ වියදම කීයද? කන්න විතරක් වියදම කීයද උන්ට? කෝටි ගාණක්. කෝටි ගන්න උන් ඇවිල්ලා කා වෙනුවෙන්ද කතා කරන්නේ? ජනතාව වෙනුවෙන් සම්මත කරන නීති මොනවද උන්? උන් කරන්නේ රට බංකොලොත් කරන එක. උන් ජනතාවට විරුද්ධව තීන්දුව తీරන ගන්නේ. ජනතාව පළයන් කියවම ජනතාව එලවන්න හදනකොට මේ එලෝපු පාදඩය එලෝපු පැලැන්තිය එලෝපු පාදඩ ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කරන්න උන් අත උස්සන්නේ ජනතාව විරෝධී. ඒ ජනතා විරෝධී පාර්ලිමේන්තුව ආරක්ෂා කරන එක. එතකොට ඒක මහා වැඩක් කරනවනේ. රනිල් වික්‍රමසිංහ. ව්‍යාහන දමුසකින් ඒක මහා ලොකු වැඩක් කරනවනේ දේශපාලනඥයෝ. දැන් උන් එලවනවද? උන් එලවන්න පුළුවන්ද? දමුස කොහොමද උන් එලවන්නේ? රාජපක්ෂලගේ අගුපිලේ ඉඳගෙන රාජ්‍ය සේවකයෝ වැඩ කරන්න ඕනේ. නිකං කන්න බෑ. පිනට දෙන්නේ නැහැ. කවුද බල පිනට කන්න දුන්නේ? මේ රටේ කාටද තමුසලා පිනට දුන්නේ? මේ ආපදාවක් ඇති වෙලා මේ වසංගතයක් ඇති වෙලා රුපියල් 5000 දී ගන්න බැරි වෙච්ච උන් මේ පොහොට්ටුවේ පාදඩ දේශපාලන පැලැන්තිය මේ දේශපාලන රෙජීම් එකට රුපියල් 5000ව දෙන්න පුළුවන් උනේ දෙපාරයි. මේ මැරෙන්න වැටිලා හිටම මිනිස්සුන්ට එන්න තැකි දී ගන්න බැරි වෙච්ච උන් කන්න ටික දී ගන්න බැරි වෙච්ච උන් මුන් නිකන් කන්න දුන්නද බල? නිකන් කන්න දියා මිනිස්සුන්ට සල්ලි දීලා හාල් කිලෝ එක ගන්න බෑ. හාල් කිලෝ එක 3-4 ගුණයකින් වැඩි. රුපියල් 200 ගාණෙන් එහා මිනිස්සුන්ට පෝර ටික ගන්න බෑ. නිකන් පෝර ටික දෙන්නම් කියලා කෑක් ගහලා කෑගලා බෙරි හන්දියක් තටම නාවේ. අන්තිමට නිකන් පෝර නෙමෙයි සල්ලි වලටත් පෝර නෑ. පැය 24න් පෝරණ තහනම් කළා. අදටත් මිනිස්සුන්ට පෝර මිටිය 30යි 40යි මිනිස්සු ගන්න හොයන්නේ. ඒගොල්ල මිනිස්සුන්ට නිකන් කන්න හම්බුණාද? අහස උසර බඩු ගණන් ගිහිල්ලා කවුද බල වැඩ කරේ නැත්තේ? වැඩ කරන්න මිනිසුන්ට යන්න පුළුවන් වුණාද? වැඩ කරන එක සීමා කරේ කවුද? සිකුරාදාට එන්න එපායි කිව්වේ කවුද? මිනිසුන්ට වැඩ කරන්න ඉන්ධන තිබ්බත් මිනිස්සු තෙල් පෝලිං වල හිටියේ. දවසක් වැඩ දෙනවා දවස් දෙකක් තෙල් පෝලිං වල ඉන්නවා. මිනිසුන්ට වැඩ කරන්න තියෙන එක නැති කරේ කවුද? වැඩ කරන පෑගාන නැති කරේ කවුද? රස්සාවල් ටික නැති කරේ කවුද?
bangkolot kala vinasa kala teltika nathi kala rassawal nathi kala minissunga haamate marapu eka gana katha karanne ævilla katha karana indagena da mun redi ædalane tai coat dala da katha karanne galawannone kalisan oluwen kalisan oluwen galawannone munge ehema katha karanokota ayyo api dakka ara mihintale කවුද මන්ද නායක හාමුදුරුව කෙනෙක්. හැබැයි මේ නම දැක්කම මිනිසු දැනගත්තා මොකට දෙන්නේ කියලා. මේ නමටම මිනිසු දන්නවා කතා කරනකොටම. එයාගේ නම කිව්ව ගමන් ඉඳන් කියනවා මේ තුන්කල් දුන්කල් දුටු නුවණක් තියෙන කෙනෙක්. තුන්කල් දුටු නුවණක් තියෙනවලු. මෙයා පත් වෙච්ච එක මහා පිනක්ලු. ආහා අපි කියන්නේ පොඩ්ඩක් එමින් ආ ඔච්චර මුරුංගත්ත යවන්න එපා. කලින් එක්කෙනාවත් මහා මුරුංගත්ත කියවලා අද ඒ මනුස්සයා යන එන මං ඇතු ඉබාගාතේ ඇවිදිනවා පිස්සෙක් වගේ. ඒ නිසා ඔච්චර මුරුංගත් යවන්න එපා සාදු. ඔච්චර මුරුංගත් යවන්න එපා කියලා අපි කියන්නේ. ඒ නිසා ඈ ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහට කොහෙන්ද ජනවරමක් මේ රාජ්‍ය සේවකයව කප්පාදු කරන්නයි රාජ්‍ය සේවකයන්ට තග දාන්නයි චණ්ඩිකන් දාන්නයි රාජ්‍ය ආයතන විකුණලා දානවා කියලා ඈ මේ වෘත්තිය සමිති මඩ වැඩක් නැහැ මං ඔය ගණන් ගන්න නැහැ කියලා පාරම්බාන්න රනිල් වික්‍රමසිංහට කොහෙන්ද ජනවරමක් හම්සේ ඒවා කරනවා නම් අපි කියන්නේ ජනවරමක් අරන් එනවා මේ 69 ලක්ෂය දීපු